විසක් එකට කරපු දේවලුත් අපිට බලන්න ඕනේ කිව්වා. මම විසක් එකට විශේෂ දේවල් කළේ නැහැ. මේ මගේ ගෙවල් කිට්ටුව ලස්සන තැනක් තියෙනවා. මෙතන බෝධීන් වහන්සේ කෙනෙක්, එතකොට චෛත්‍යයක්, පොඩි චෛත්‍ය වහන්සේ කෙනෙක් මෙතන ගමේ කට්ටිය එකතු වෙලා හදලා තියෙනවා. මේ චෛත්‍යයට වඳින තැන බුදු පිළිම වහන්සේ කෙනෙක් මම පූජා කළා. මගේ අම්මව සිහි කරලා මම හිතුවා එහෙම එකක් කරන්න ඕනේ කියලා. ඒක නිසා මම කරන්නේ හැම වෙසක් පෝයටම මෙතෙන්ට එනවා. මෙතන වැඩිය කලබල නැහැ. මොකද ගොඩක් අය පන්සලටනේ වෙසක් පෝයට සිල් ගන්න යන්නේ. ඒක නිසා වැඩිය කට්ටිය නැහැ. ලස්සන තැනක් ටිකක් ඇවිල්ලා මම මල් ටිකක් පූජා කරලා බුදු පිළිම වහන්සේවත් බලලා ඉතින් හිමින් ගෙදර යනවා. මේ තියෙන්නේ මම පූජා කරපු බුදු පිළිම වහන්සේ. මේ විදිහට ඉතින් දොරවල් දාලා සුරක්ෂිතව තියන්න වෙනවා. බුදු පිළිම වහන්සේ කියලා බලන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා බලන්නකෝ, ඒක දැක්කහමත් ඉතින් දුකත් හිතෙනවා. මොකද එහෙම ලොක් එකක් දාලා තියෙනකොට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අපේ රටේ විදිහට ජීවත් වෙන්නත් ඕනේනේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මෙන්න මේ විදිහට හවස් වරුවේ මගේ සුපුරුදු ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. ඉතින් ඔයාලට පෙන්නන්නත් වෙන්නේ. පුංචි වෙසක් කූඩු ටිකක් තියෙන්නේ. හැබැයි මම හැදුවේ නැහැ. පාරේ විකුණන්න පොඩි දරුවෝ වෙසක් කූඩු හදන් තියන් ඉන්නවනේ. මට හිතුණා එයාලටත් හොඳයිනේ. එයාලට සහයෝගයක් විදිහට පොඩි උන්ගේ ඉතින් හිත සතුටු වෙනවනේ. කීයක් හරි අතට ලැබුණාම ඒක නිසා මම මේ ටවුන් එකට ගිහිල්ලා යනකොට දැක්කා ඒ ටිකත් වෙසක් කූඩු ටිකකුත් අරගෙනම ආවා. එතකොට මට මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ සතුටින්, මමත් සතුටින්. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ හිතේ සතුට වෙනුවෙන්, සැහැල්ලුව වෙනුවෙන්. අපි දන්සැල් දෙනවා, ඒ වගේම දන්සැල් වලින් කනවා, වෙසක් කූඩු පත්තු කරනවා. මේ වගේ ඉතින් දේවල් කරන්නේ ඇත්තටම අපේ හිතේ සතුට වෙනුවෙන්නේ. අපි තොරන් බලන්න යනවා, වෙසක් බලන්න යනවා, කූඩු බලන්න යනවා. ඒ හැමදේම කරන්නේ අපේ හිතේ සතුට වෙනුවෙන්. ඉතින් අපේ ගෙදර මගේ හිතේ සතුට වෙනුවෙන් මම මෙන්න මේ විදියට බැල්කනි එක මට පුළුවන් ඉදිරිය ලස්සනට සැරසුවා. ඔයාලත් බලාගෙන ඉන්නවා. මම දන්නවා මම මොනවද කරන්න කියලා. ලොකු දේවල් කරන්න බෑ. අර මේ ඔයාලට පේනවද මම අර හදන, ඔයාලට අර හදන්න කියලා දුන්න මල් ගහක්? අන්න ඒ වගේ මල් ගහක් තමයි මෙතන මම මේ හදලා තියෙන්නේ. හදපු ලොකු මල් ගහකට මේ විදියට කූඩු ටික එල්ලලා ඊට පස්සේ බල්බ් පැල ටික ඇද්දා. එතකොට හරිම ලස්සනයි. මල් ගහක වෙසක් කූඩු එල්ලලා තියෙනවා ලස්සනට. මම ඉතින් සාමාන්‍යයෙන් මාස කීපයකට ඉස්සෙල්ලා වගේ හිතනවා විසක් එකට මම මෙහෙම කරන්න ඕනේ කියලා. ඒක නිසා මේ විදිහට මම අතු කීපයක් ඔය වත්තේ වැඩ කරනකොට කපලා පැත්තකට කරලා තියලා තියෙනවා. මේ බලන්න, මෙන්න මේ බල්බ් වලත් ඒ විදිහටම තමයි. මේ විදිහට ඒක නම් මම මල් හැදුවේ නැහැ. නිකන්ම අත්තකට මේ විදිහට බල්බ් ටිකක් දාලා ඒකත් බැල්කනියේ තියලා තිබ්බා. මම දන්නවා මගේ වීඩියෝස් බලන ඔයාලත් මේ වගේ පුංචි පුංචි දේවල් කරලා ඔයාලත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නෙත් ඒක තමයි. ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ගේ වටේටම බල්බ් දාන්න, වෙසක් කූඩු එල්ලන්න, ලොකු වියදම් කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. පුළුවන් අය කරන්න. ඉතින් කමන්නේ, මේ අපි නිලි ගෑනුත් බලන්නකො සිරි නරඹනවා. එයාටත් වෙසක්.
හැමදාම වගේ කියන්න තියෙන්නේ ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ආදරේ බේවින්ම ස්තුතියි. එහෙනම් ආයේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ලස්සන කමෙන්ට් දානවට මාව දිරිමත් කරනවට. එහෙනම් මම ගිහිල්ලා ඉන්නම්. දලදා සමිඳු පිහිටයි සියලු දෙනාම හැමදාම කියනවා වගේ පරිස්සමෙන් සැහැල්ලුවෙන් ලස්සනට ජීවිතයට මූණ දෙන්න. සියලුම කටයුතු සාර්ථක වේවා. අයුබෝවන්.